ඒබන් විදුවෙන්ස් හැමෝටම ජනතිපතිවරණය පිළිබඳව විදුදාපු සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයට විධාකාරය ප්‍රතිචාර ලැබිල තිබුණ. ඒ අතරේ සමහරුන් හිතල තිබුණේ මේක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා කියලා කිව්ව කියලා. හැබැයි ඔබ ඒ වීඩියෝ එක මුල ඉඳල අගදක්වා ආපහු පාරක් බලන්න එහි කිසිදු තැනක කිසියම් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරනවා කියලා කිසිදු සඳහනක් කරලා නැහැ. හැබැයි ඔබට පුළුවන් 2019 ජනාධිපතිවරණය පිළිබඳව විදූ කරපු ඇනලයිස් එක බලන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එහි පැහැදිලිවම කියනවා මේ දිස්ත්‍රික්ක මේ අපේක්ෂකයා මෙන්න මේ ඡන්ද ප්‍රමාණවලින් ජයග්‍රහණය කරනවා කියලා. හැබැයි මේ විශ්ලේෂණය ඇතුලේ කිසිදු තැනක කොයි අපේක්ෂකයා ජයග්‍රහණය කරනවද කියන එක පිළිබඳව විදූ සඳහනක් කරන්නේ නැහැ. මේක බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා කිව්වා කියලා අරගෙන තිබුණේ එහි ප්‍රස්ථාරයේ සඳහන් වෙන ඡන්ද ප්‍රමාණයන් අනුව. ඉතින් එහෙම කිව්වේ නැත්තම් මොකද්ද මේ වීඩියෝ එකේ විදූ කියලා තියෙන්නේ? මේ වීඩියෝ එකේ නිගමනය ඉතාම පැහැදිලිව, මේ දත්ත විශ්ලේෂණයේ නිගමනය ඉතාම පැහැදිලිව මේ වීඩියෝ එකේ අග විදූ සඳහන් කරලා තියෙනවා. මේක අපහු පාරක් විදූ ඔබට මතක් කරන්නම්. හැබැයි මේ ගණනය කිරීම මත පදනම් වෙලා අපිට යම් නිගමන කිහිපයකට එන්න පුළුවන්. අපේක්ෂකයන් කිසිවෙකුටත් 50%, ඒ කියන්නේ ඡන්ද ලක්ෂ 71 සීමාවට එන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මේ දත්තානුව පේන දේ තමයි මූලික වටයේදී ඡන්ද ලක්ෂ 45 ඉක්මවා යන අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට වැඩි ඉඩක් තිබෙනවා කියන කාරණය. ඒ වගේම නාමල් රාජපක්ෂට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වුණොත් එහි වාසිය රනිල් වික්‍රමසිංහට හිමි වෙනවා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ දෙදෙනෙක් අතරේ විතරක් පවතින සටනක් කියන එක, මේකේ එක්කෙනෙක් පැහැදිලි ජයක් ලබා ගනී කියලා. හැබැයි මේ ගණනය කිරීම අනුව අපිට පේන්නට තියෙන්නේ තියුණු තුන්කොන් සටනක් ඇති වෙන්නට තිබෙන ඉඩකඩ වැඩි කියන කාරණය. ඒ උපකල්පනයේ සුළු වෙනසකින් මේ ප්‍රතිඵලයේ විශාල වෙනසක් වෙන්නට පුළුවන් කියන කාරණය විදූ පැහැදිලිව පෙන්වා දෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 1%ක වෙනසක් කියන්නේ ඡන්ද ලක්ෂ 2,000ක වෙනසක්. එක්කෙනෙක්ගෙන් 1%ක් අනිත් කෙනාට මාරු වෙනවා කියන්නේ ඒ දෙදෙනා අතරේ ඡන්ද පරතරය ලක්ෂ 2,000ක් බවට පත් වෙනවා කියන කාරණය. යම් කෙනෙක් කියනවා නම් මේ උපකල්පන ඊටම වැරදි උපකල්පනයක් කියලා, විදු ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පළ කරන්නේ නැහැ. මොකද ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහේ උපකල්පනයක් මේ සඳහා කිරීමේ හැකියාව තිබෙනවා. මොකද මේ වගේ මැතිවරණයක් පිළිබඳව අපිට පූර්ව දත්ත නැහැ, ඒ වගේම පූර්වාදර්ශයන් නැහැ. ඉතින් මෙතනදී විදු පැහැදිලි කරන්නට උත්සාහ කරන සහ ඉස්මතු කරන්නට උත්සාහ කරන කාරණය තමයි මේ ඡන්ද ලක්ෂ 45ක් කියන මාජින් එක. මේක තීරණාත්මක සීමාවක් මේ මැතිවරණයේදී කියන එක. බොහෝ දුරට විදූගේ මේ විශ්ලේෂණයට අනුව ඡන්ද ලක්ෂ 45 සීමාව පසු කිරීමේ හැකියාව තිබෙන්නේ මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන අපේක්ෂකයාට පමණයි. ඡන්ද ලක්ෂ 45 සීමාව ඉක්මවා ගියොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් තිබෙනවා කියන එක තමයි විදූ දකින්නේ. මේක බලපු බොහෝ දෙනෙක් විදූට දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඒ අතරේ සමාජයේ ඉතාමත්ම ප්‍රකට පුද්ගලයනුත් හිටියා. ඉතින් ඉතාමත්ම සතුටුයි බොහෝ දෙනෙක් විදූ මතු කරපු මේ පොයින්ට් එක නිසි පරිදි ග්‍රහණය කරගෙන තිබුණා. මේක හරියටම ග්‍රහණය කරගන්නට බැරි වෙච්ච කිහිප දෙනෙක් සඳහන් කරලා තිබිච්ච එක තමයි මේ සමීක්ෂණය ඉතාමත්ම වැරදි සමීක්ෂණයක් කියන කාරණය. ඉතින් මේක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මේක සමීක්ෂණයක් නෙවෙයි. ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ ටයිටල් එක බලන්න. ඒ ටයිටල් එකේ විදූ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිනවා මේක සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක්. එහෙම නැත්නම් නියුමරිකල් ඇනලිසිස් එකක් කියලා. නියුමරිකල් ඇනලිසිස් එකක්, එහෙම නැත්නම් සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් අපි කරන්නේ අපිට යම්කිසි සිදුවීමක් පිළිබඳව පූර්වාදර්ශයන් නැතිනම්, අපිට යම්කිසිවක් පිළිබඳව නිවැරදිව විශ්ලේෂණය කරන්නට අවශ්‍ය කරන දත්ත ප්‍රමාණවත් පරිදි නැතිනම්, ඒ පිළිබඳව සමීක්ෂණයක් කරලා දත්ත එකතු කරගෙන නැතිනම් අපිට පුළුවන් නියුමරිකල් ඇනලිසිස් එකකට යන්න. එතනදී අපි කරන්නේ විවිධාකාර අගයන්, විවිධාකාර උපකල්පන මත පදනම් වෙච්ච අගයන් ආදේශ කරලා බලනවා. මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මේ ආකාරයේ විවිධ සිනාරියෝස් වලට අපිට යන්න හැකියාව තියෙනවා. මේක අපි උපයෝගී කරගන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ ශුද්ධ ලකුණු වේගය පිළිබඳව පෙරයින් සිදු කිරීමේදී. දැන් අපි හිතමු යම් කණ්ඩායම් තුනක් තරඟ බදිමින් ඉන්නවා එක ස්ථානයක් සඳහා. එතකොට මේ කණ්ඩායම් තුනට තවත් තරඟ අවම වශයෙන් හැම කණ්ඩායමකටම එක තරඟේ බැගින් ඉතිරි වෙලා තියෙනවා නම් අපිට හිතන්න බෑ එක කණ්ඩායමක් මීළඟ තරඟේදී කොපමණ ලකුණු ප්‍රමාණයක් ලබාගෙනද යනු අපේ ශුද්ධ ලකුණු වේගය කොයිතරම් දුරකට අපි ඉහළ නංවා ගත්ත යුතුද, ඒ සඳහා මොන සීමාවන්වලද අපි තරඟ කළ යුත්තේ, මොන තරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඕනේද, ප්‍රතිවාදී ලකුණු කීයකට සීමා කරගත යුතුද කියලා. එතකොට අපි බලන්නේ ප්‍රායෝගික තලයේ විය හැකි යම් යම් සංඛ්‍යාවන් දාලා බලනවා, යම් යම් ලකුණු ප්‍රමාණයන් උපකල්පනය කරලා ඒ උපකල්පිත අගයන් දාලා බලනවා අපිට අපේ සේෆ් මාර්ජින් එකට එන්න නම් අපි ඊළඟ තරඟයේදී කොච්චර ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනද, කොච්චර පරතරයකින්
ප්‍රතිවාදී කණ්ඩායම පරාජය කළ යුතුද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී තමයි සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයන් අපි භාවිත කරන්නේ. ඉතින් මේකත් ඒ වගේ සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක්. බොහෝ දෙනෙකුගේ මතවාදය තමයි මේ ජනපති සටන දෙදෙනෙක් අතර තිබෙන සටනක් බවට විදු බොහෝ විට කැමති මේ අන්පොපියුලර් ඔපිනියන් එකට යන්න බොහෝ දෙනෙක් හිතන දෙයට වඩා වෙනස් තැනක ඉඳලා කරුණු කාරණා දිහා බලන්න. ඉතින් මේ නිසා විදු පෙන්වා දුන්නේ මේ ජනපති සටන තුන් දෙනෙක් මේ ජනපති සටනේ කරට කර තරඟ කළොත් ජයග්‍රාහකයාගේ සේෆ් මාර්ජින් එක මොකක්ද කියන කාරණය පිළිබඳව. ඒ නිසා තමයි විදුමේ අපේක්ෂකයන් තුන් දෙනාටම ආසන්න ඡන්ද අගයන් ලැබෙන ජයග්‍රහණය කළ යුතු සීමාව නිශ්චිතව දැක්වෙන ප්‍රතිඵලයේ විතරක් මෙහිදී මේ වීඩියෝ එකේ ප්‍රදර්ශනය කිරීම සඳහා තෝරාගත්තේ. හැබැයි මේ විශ්ලේෂණය කිරීමේදී මේක ඔබට ඉදිරිපත් කිරීමේදී විදු වැරද්දක් කළා. ඒක තමයි එක අපේක්ෂකයෙක් විතරක් ජයග්‍රහණය කරන දත්ත වාර්තාවන් ඔබට ඉදිරිපත් කිරීම. ඉතින් මේකේ දිස්ත්‍රික්ක 22ක ප්‍රස්ථාර නිර්මාණය කළ යුතුයි. ඉතින් අපේක්ෂකයන් තුන් දෙනාටම මේ සිනාරියෝස් නිර්මාණය කරනවා නම් ප්‍රස්ථාර 66ක් නිර්මාණය කළ යුතුයි. මේ නිසා මේ සඳහා ගත වෙන කාල වේලාව මේ සියල්ල සලකලා තමයි එක ප්‍රතිඵලයක් විතරක් ඔබට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ ප්‍රතිඵලය තුලත් ඔබට දැක ගන්නට පුළුවන් මේ අපේක්ෂකයන් තිදෙනාටම ආසන්න ඡන්ද අගයන් ලැබෙන අවස්ථාවක් තමයි විදු තෝරාගෙන තියෙන්නේ. නමුත් මේ වීඩියෝ එකේදී විදු පෙන්වා දෙනවා එක් එක් අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නට නම් මොන වගේ සීමාවක් සඳහා යා යුතුද, මොන මොන සිනාරියෝස් වලද ජයග්‍රහණය කළ හැක්කේ කියන කාරණය. හැබැයි දිස්ත්‍රික් වශයෙන් මේක ඔබට වෙන වෙනම පෙන්වන්නේ නැහැ. ඒ සඳහා විශාල කාලයක් ගත වෙනවා. ඒ නිසා අවසන් ප්‍රතිඵලය විතරක් මේ పూర్ව උපකල්පනයේ මත ගොඩනගපු සමීකරණේ මොන මොන වෙනස්කම් සිදු වුණොත්ද එක් එක් අපේක්ෂකයා ජයග්‍රහණය කළ හැක්කේ කියන කාරණය පිළිබඳව ඔබට දැන් දකින්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විදු මේ දිස්ත්‍රික් මට්ටමින් දාලා තියෙන ප්‍රතිඵලවල සියලු ප්‍රතිඵල නිවැරදි වෙන්නේ නැහැ. මොකද අපි මේ සියලු දිස්ත්‍රික් සඳහා එක පොදු සමීකරණයක් තමයි භාවිත කරලා තිබෙන්නේ. නමුත් මේ සියල්ල ගත්තහම මේක සාධාරණ සමීකරණයක් බවට පත්වෙන්නට ඉඩකඩ තියෙනවා. කලින් විශ්ලේෂණයේදී විදු කරපු උපකල්පන අතරින් වෙනස් වෙන්නට පුළුවන් සහ වෙනස් වෙන්නට වැඩිම ඉඩක් තිබෙන උපකල්පනය තමයි ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ඡන්ද ලක්ෂ 69 මෙවර කොයි විදියට හැසිරෙයිද කියන කාරණය. කලින් එපිසෝඩ් එකේදී විදු සඳහන් කළේ මේකෙන් 156ක් රනිල් වික්‍රමසිංහට, ඒ වගේම 116ක් නාමල් රාජපක්ෂට සහ 128ක් අනුර කුමාර දිසානායකට හිමි වෙනවා කියලා තමයි ඒ උපකල්පනය මත පදනම් වෙලා තමයි කලින් ප්‍රතිඵලය ගණන කලේ. දැන් මෙතනින් ඡන්ද ආපහු සජිත් ප්‍රේමදාසට ලැබෙන්නේ නැහැ කියන කාරණයට හැමෝම වගේ එකඟයි. එහෙමනම් විදු අනුර කුමාර ජයග්‍රහණය කරන අවස්ථාව සඳහා මේ උපකල්පනයේ වෙනසක් කරනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ ඡන්දවලින් 40%ක් අනුර කුමාර දිසානායකට ආවොත් ඡන්ද ලක්ෂ 45 සීමාව ඉක්මවලා ජයග්‍රහණය කිරීමට අනුර කුමාර දිසානායකට හැකියාව තිබෙනවා. විදුගේ මේ ගණනය කිරීමේ විදියට ප්‍රායෝගික සිදුවීම් අතරේ ගත්තම සජිත් ප්‍රේමදාසට ඡන්ද ලක්ෂ 45 ඉක්මවා යන්නට තිබෙන ඉඩකඩ අඩුයි. එහෙම වෙන්න හැකියාවක් ලැබෙන්නේ සජිත් පාර්ශ්වයෙන් අනුර පාර්ශ්වයට කැඩිලා යන ඡන්ද ප්‍රමාණය අඩුවීමක් උනොත් විතරයි. අපි කලින් විශ්ලේෂණයේදී උපකල්පනය කළා සජිත් පාර්ශ්වයෙන් අනුර පාර්ශ්වයට යන ඡන්ද ප්‍රමාණය 20%ක් කියලා. නමුත් මේ ප්‍රමාණය 17%ක් දක්වා අඩු වුණොත් සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔබ මේ දකින්නේ මේ සිනාරියෝස් දෙකට අදාළ අවසන් ප්‍රතිඵලය නාමල් රාජපක්ෂට මේ ජනාධිපතිවරණය ජය ගන්නට පුළුවන් කියන සිනාරියෝ එක ප්‍රායෝගික තලයේ නැහැ කියන එකයි විදුගේ විශ්වාසය. නිසා ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ. තවත් දෙයක් වෙන්න පුළුවන්, ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය පසුගිය වතාවට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වුණොත් එහි පැහැදිලි වාසියක් සජිත් ප්‍රේමදාස වෙතට ලැබෙනවා කියන කාරණයයි විදු දකින්නේ. 80%ට වඩා ඡන්ද ප්‍රකාශ කරන ප්‍රමාණය අඩු වුණොත් එහි වාසියක් පැහැදිලිවම සජිත් ප්‍රේමදාසට ලැබෙනවා. යම් හේකින් උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රකාශ කිරීමේ අඩුවක් දකින්නට ලැබුණොත් එහි වාසිය අනුර කුමාර දිසානායකට ලැබෙනවා කියලයි විදු දකින්නේ. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව 76 වසරක් තිස්සේ රටක් විදිහට වැඩ වරද්දගෙන තියෙන්නේ දේශපාලකයන්ගේ වරද නිසාම නෙමෙයි. බොහෝ විට ඡන්දදායකින් හිතනවා හරි අපි ඡන්ද දීලා දියසෙන් කෙනෙක් ගෙනාවා, මෙයා තමයි රට හදන්නේ, මෙයාට පුළුවන් ඔක්කොම කරන්න, මෙයාට පුළුවන් අපිව සතුටින් තියන්න, ඒ තියෙන සියලුම දේවල් ඔහු කරයි කියලා ඔහු මතට සියලු වගකීම් පවරනවා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. රටක් විදිහට, මිනිස්සු විදිහට අපි එකිනෙකා අපේ ආකල්ප හරි විදිහට වෙනස් කරගත්තොත් විතරයි අපිට රටක් විදිහට ඉදිරියට යන්නට පුළුවන්. ඉතින් හොඳ පාලකයෙකුට කරන්නට පුළුවන් දේ තමයි රටක් විදිහට මිනිසුන්ට ඉදිරියට යන්නට අවශ්‍ය කරන පරිසරය, වටපිටාව නිර්මාණය කරලා දීම. හැබැයි රටක් ඉදිරියට ගෙන යාමේ වගකීම තියෙන්නේ තනි තනි වශයෙන් අපි මිනිස්සු විදිහට අපේ ආකල්ප දියුණු කරගෙන අපි නීතිගරුකව වැඩ කළොත් තමයි රටක් ඉදිරියට යන්නේ. මොකද මේ ලංකාවේ වෙලා තියෙන වංචා, දූෂණ, හොර මැරකම් වලට සම්බන්ධ
දේශපාලකයන් විතරක් නෙවෙයි ඒ සඳහා තවත් උදව් දීපු විශාල පිරිසක් සුළු සුළු ප්‍රමාණයෙන් හෝ උදව් දීපු විශාල ප්‍රමාණයක් මේ සමාජයේ අපි අතරේම ඉන්නවා. ඉතින් මේක ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ කල්පනා කරලා බලන්නට ඕනේ මා කොතරම් නිවැරදි පුද්ගලයෙක්ද කියන කාරණය. විදු කලින් එපිසෝඩ් එකෙත් කිව්වා වගේම මේක ඇකඩමික් වැඩක්. ඉතින් මේ ඇනලයිස් එකක් කරපුවම කවුරු හෝ අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරනවා කියලා අපිට විශ්ලේෂණේ පෙනෙන්නට තියෙනවා. ඉතින් විදුත් මේ ගණනය කිරීම කළාට පස්සේ ඇත්තටම තරමක් පුදුමයට පත් වුණා. මොකද අපි බාහිර සමාජයේ දකින දේවල්, පේන දේවල් වල තියෙන ජනප්‍රිය මතවාදයට වඩා වෙනස් දෙයක් මෙතනදී පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් අපි බලමු බහුතර ජනමතයට හිස නමන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මිනිස්සු විදිහට අපි කළ යුත්තේ. අපි බලමු අවසන් ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. විදු ආයමත් කියනවා මේ එපිසෝඩ් එකෙන් එවැගේම මේ විශ්ලේෂණයෙන් විදු ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ මේ ඡන්දයේ තීරණාත්මක මාජින් එක මොකක්ද කියන එක. 145 කියන එක තමයි විදුගේ ගණනය කිරීම අනුව විදු දකින්නේ. ඡන්ද 145 පණින කෙනා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියන එකයි විදුගේ අදහස. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. සමාජයේ තියෙන දේවල් පිළිබඳව වෙනස් ඇහැකින් බලන්න කැමති කට්ටිය විදු YouTube channel එක subscribe කරලා තියාගන්න. හැකි හැම විටම අලුත් දෙයක් එක්ක ඔබව හමු වෙන්නට එන්න විදු සූදානම් ඉන්නවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.